කොවිඩ් වෛරසය ආසාදනය වී ඊයේ දින තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 18ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනය කළා. එලෙස මියගිය පුත්කලින් අතර වයස අවුරුදු 38ක පිරිමි පුත්කලෙක් හා වයස අවුරුදු 49ක පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 868ක් ලෙසයි. අකන්නව සිවුන දිනටත් මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2429ක් වන අතර ඒ අතරින් පුත්කලින් 43 දෙනෙකු විදේශගතව සිට මෙරට පැමිණි පුත්කලෙන් ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 413ක්, ගම්පහින් 332ක්, කළුතරින් 370ක්, ගාලෙන් 128ක්, මාතරින් 140ක්, හම්බන්තොටින් 41ක්, කෑගල්ලෙන් 9ක් හා රත්නපුරින් කොවිඩ් රෝගීන් 78 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 132ක්, මොනරාගලින් 16ක්, මාතලෙන් 107ක්, මහනුවරින් 123ක් වාර්තා වී ඇති අතර නුවරඑළියෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 29ක්, අම්පාරෙන් 71ක්, මඩකලපුවෙන් 15ක්, ත්‍රිකුණාමලෙන් 41ක් හා පොළොන්නරුවෙන් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අනුරාධපුරෙන් 24ක්, පුත්තලමින් 119ක්, කුරුණෑගලින් 136ක්, වවුනියාවෙන් 8 දෙනෙකු වාර්තා වී ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ එක් කොවිඩ් රෝගියෙකු පමණයි. කිලිනොචින් කොවිඩ් රෝගීන් 8 දෙනෙකු හා යාපනයේ කොවිඩ් රෝගීන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 132527ක් ලෙසයි. සූම් තාක්ෂණයේ ඔස්සේ පාස්ටර්වරයෙක් පැවැත්වූ දේව මෙහෙකට සහභාගී වීම සඳහා වැල්ලම්පිටියේ නිවසකට PCR පරීක්ෂණයකින් අනතුරු පැමිණ ඇති කාන්තාවක් හා ඇගේ සැමියා කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ස්ථානයට ගොස් දේව මෙහෙට සහභාගී වූ පෞද්ගල පුත්කලින් දින 14ක කාලයක් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ විභාග වෙනුවෙන් පැමිණ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල රැඳී සිටි සිසුන් වෙත සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල අනුව සිසුන් 31 දෙනෙකු COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. වැලිමඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයාට හා එම කාර්යාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැපිටපුල් ඩිපෝවේ කාර්මික අංශයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවේ සිට දිවර යාත්‍රාවලින් මෙරටට පැමිණ යාපනයේ ගුරුනගර ප්‍රදේශයේ නිවසක සංගව සිටියදී තවත් පවුලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයන් රැඳී සිටි නිවසේදීම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. ඊයේ දිනේත් මේ යාපනයේ ගුරුනගර ප්‍රදේශයේ නිවසකට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි ළමුන් දෙදෙනෙක් පොලිසිය භාරයටගෙන ඔවුන්ගේ නිවසේම සෞඛ්‍ය බලධාරීන් මගින් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මොවුන් ඉන්දියාවේ රාමේශ්වරම් සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. මුහුදු මාර්ග හරහා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබෙන්නේ පසුගිය 6 වෙනිදා ඉන්දියාවේ රාමේශ්වරම් සිට ඉන්දියානු බෝට්ටුවකින් අතරමඟට පැමිණ එතනින් පසුව ලංකාවේ දිවර බෝට්ටුවකින් මන්නාරම් ප්‍රදේශයට පැමිණ ඇති බවයි මේ සම්බන්ධ විමර්ශන පැවැත්වෙනවා. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. අද දිනේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ පැවැත්වීම නියමිතව තිබෙනවා. මේ අතර පවතින වසංගල තත්ත්වයේ හැමයේ ගම්පහ ගාල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක තුනට අයත් ග්‍රාම සේවා වසම් කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා කෙරුණා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ පොලිස් බල ප්‍රදේශයට අයත් පලුගහවිල ග්‍රාම නිලධාරී වසම ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයට අයත් කරන්තුකොඩ ගොවියාපාන කහවටගම හා දොම්මන්නගම යන ග්‍රාම නිලධාරී වසම් හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් ලනුමෝදර බොනවිස්ටාව කටුකුරුන්ද ග්‍රාම නිලධාරී වසම හා රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙනවක පාතකඩ ග්‍රාම නිලධාරී වසම දිප්පිටිගල ග්‍රාම නිලධාරී වසම කුරුවිට පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුවිට ග්‍රාම නිලධාරී වසම හා ග්‍රාමනිලධාරී වසමේ නාගරික ප්‍රදේශය මෙලෙස හුදකලා කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ කොළඹ අම්පාර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරුවේ හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හැමේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි අද රාත්‍රී 11:00 සිට එළඹෙන සඳුදා අලුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමට නියමිතයි.
ඊයේ රාත්‍රියේ 11 සිට අද උදෑසන 4 දක්වා වූ කාලයේදී රටේ සංචරණ සීමාවක් පැනවුවා. ඒ වගේම මෙම සීමාවම නැවත සඳුදා සිට 17 වෙනිදා රාත්‍රියේ සිට 31 වෙනිදා දක්වා වූ සෑම දිනකම රාත්‍රියේ 11 සිට උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවන් පනවා තිබෙනවා. ඒ වගේම අද දිනේදී අද රාත්‍රියේ 11 සිට 17 වන සඳුදා උදෑසන 4 දක්වා වූ කාල සීමාව දක්වා සංචරණ සීමාවක් පනලා තිබෙනවා. මේ සංචරණ සීමාවක් හැටියට හඳුන්වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් ගුවන් ගමන් සඳහා යන නැත්නම් හදිසියේ හසනී මධ්‍යස්ථානය පිහිටවලා කියලා තිබෙනවා නම් එන්නත් කරනට සහභාගී වෙන්න කියලා ඒට කිසිදු බාධාවක් නැහැ. අපේ නිවසෙන් පිටතට පැමිණලා එන්නත් කරන මධ්‍යස්ථානය වෙත ගමන් කරලා එන්නත් ලබා ගැනීමට මේ අනුව කිසිදු අවසරයක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අද 13 වෙනිදා දිනේ යනු ඔබගේ හැඳුනුම්පතේ 1 3 5 7 හෝ 9 අවසාන අංකයේ තියෙනවා නම් ඔබට අද වෙළඳපොළට යන්නට පුළුවන්. එක් නිවසකින් එකයිකට පමණයි යාමට පුළුවන් වෙන්නේ. නමුත් හෙට දිනේ ඔබට ගමන් කිරීමට බෑ. හෙට ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන දිනයක්. නැවත ඔබට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන ඉරටු අංක සහිත දිනය වෙන්නේ මැයි මාසේ 18 වෙනිදා. මේ අනුවයි කටයුතු කළ යුත්තේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනවල ඔබේ නිවසේම රැඳී සිටින්න මේ ලංකාවටම අදාළ වෙනවා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රට තුල මේ අවස්ථාවේදී පැතිරෙන්නේ එංගලන්තයේදී හමු වෙච්ච COVID-19 වෛරස් ප්‍රභේදය, අපි කියනවා UK variant කියලා. මේ ප්‍රභේදය වෙනදාට වඩා වෙනදාත් තිබිච්ච වෛරසයට වඩා වේගෙන් පැතිරෙනවා. විශාල පිරිසකට ආසාදනය සිදු වෙනවා. ඒ වගේම සංකූලතා සහ මරණ සිදුවීම මේ නිසා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයක් යටතේදී අපි දන්නවා මේ UK variant එක නැත්තම් මහ බ්‍රිතාන්‍යයේ මේ ප්‍රභේදය අපේ රට තුලට ඇතුල් වුණේ ඒ විදේශයක සිට පැමිණි කෙනෙකුගෙන් විය යුතුයි. ඒ විදිහටම මේ ලෝකේ පැතිරෙන වෙනත් ප්‍රභේද උනත් අපේ රට තුළට ඇතුල් විය හැකි. ඉන්දියාවේ ප්‍රභේදයත් අපේ රටට පැමිණි ඉන්දිය ජාතිකයෙකුගේ ශරීරයේ තිබුණ වෛරසය නිසා ආසාදනය උනායි කියලා අපි හොයාගෙන තියෙනවා. ඉතින් මේ තත්ත්වය මේ අවදානම දිගින් දිගටම තියෙන නිසා විදේශවල සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම මේ අවස්ථාවේදී වෙනදාටත් වඩා සැලකිලිමත් සහ දැඩිව සිදු කළ යුතුයි. ඒ නිසා රජය විසින් නැවතත් නිරෝධායනය පිළිබඳව පනවා තිබිච්ච සීමාවල් දැඩි කර තියෙනවා. මේ තුළින් විදේශවල සිට පැමිණෙන සියලුම දෙනා දින 14ක අනිවාර්ය ආයතනගත නිරෝධායනයකට යොමු විය යුතුයි. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු ඊයේ දිනත් සිදු කෙරුණා. ඒ අනුව ඊයේ දින කොවිෂීල්ඩ් එන්නතට අදාළ දෙවන මාත්‍රාව එන්නත් කර ඇති සංඛ්‍යාව 10189ක්. සයින්ෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින 79403 දෙනෙකුට ලබා දී ඇති අතර ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින ලබා දී ඇති පුද්ගලින් සංඛ්‍යාව 3335ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.